දැන් අද ගොඩක් වෙලාවට මේ ආරි සත්‍ය දර්ශනයේ ඊතර වීමේ දකින විදිහ අපට ලැබෙන එකක් වෙලානේ ඊතර වෙන විදිහේ දකින විදිහ ඊතර වෙන විදිහේ දකින විදිහ ජීවිත අත්දැකීමක ලැබෙන එකක් පරස්පර නේද आय बल नहीं इतर विधि दखिन विधि जीवित अद्यकोचर परस्पर कारण कल्पना बेरी हट मूलिको मतकती आगे कारण मुखदमे इतरवन विधि लबेन विधि लोके लबेन विधि अग्निवे ఇతరవన విధియే దక్మ ඔබට කොහෙන් හරි ඉතරවන විධියේ දැක්මේ විග්‍රහය තුලදී ලැබේ ලෝකේ ලැබෙන විධියේ පැහැදිලි කිරීමක් එනවනම් ඒකේ මාතුකාවට දාන්න එපා ඉතරවන විධියේ දැක්ම කියලා අපරාදේ හිම දාන එක තේරුණාද ඉතරවන විධියේ දැක්ම කියන ආර්ය සත්‍ය විග්‍රහයේදී ලෝකේ ලැබෙන විධියක් ඔබට මොනව හරි කාරණාවක විග්‍රහයක් එනවනම් एक मातुकाव हटियट इतरवन विधि दख्म किल दांडिपाई लोके लबेन विधि हक निग्रह इतरवन विधि दख्म किया विग्रह करे इतरवन विधि दख्म के विग्रह मिसक लोके पवतिन लबेन विधि विग्रह नोवन बव उय कारणाव हुदट हितट अरगन මේ දේශනාව ඉගෙන ගන්න නැත්තම් පටල වෙනවා සිද විවිත එකම කාරණා විචක්ෂණ සීලී බව හොඳට තේරුම් ගන්න අපි බලමු ආර සත්‍ය අනුපස්සනාව මොකද ආර සත්‍ය අනුපස්සනාව කියන්නේ ඊතරවන විදිහේ දැක්මනේ කතමංච භික්ඛවේ භික්ඛ දුක්ඛං අරිය සත්‍ය මහණෙනි මොකද්ද දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ මොන දුක්ඛාර සත්‍ය කියනවා පරයය මතක තියාගන්න මොන පරයයද තියෙන්නේ ඊතරවන විජය දැක්ම පරයයක් ඈ ඔන්න පෙන්නනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපාය ආසාපි දුක්ඛා අපිෙහි සම්පයෝගෝ දුක්ඛෝ පිෙහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන කන්දහාපි දුක්ඛා हतरे सूत्र दुखाई दुख विधीम दुख किया विग्रह सकस्वीम निर्वचने සකස්වීම කියලා නිර්වචනය එක දුක් විඳීම කියන එක අර විඳීම කියන පැත්තරයි කතා කරන්නේ දුක් විඳීම. ඒතර දුක් විඳීම කතා කරන්නේ නැහැ මෙතන. හොඳට තේරුම් ගන්න. දුක් විඳීමක් කතා කරන්නේ නැහැ දුකක් කතා කරන්නේ. දුක කියන කාරණාවට විතරක් දුක් විඳීම කතා කරන්නේ නැතුව දුක කියන කාරණාව විතරක් සැබෑ නිර්වචනය ගත්තාම නොපිහිටීමේ කුත් එකයි තියෙන්නේ. ඉතින් මේ වචනෙම් කතා වෙලා ඉවරයි නොපිහිටීමේ කුත්යක් කියලා නේද? ලැබීමේ කුත්‍යයක් කියලා කතා වෙලා නැහැ නේද? මාතුකාවත් ඊතර වීම මාතුකාව ඇතුළේ විග්‍රහය කතා කරන කාරණාවත් ඒ විදිහටමයි. ලැබීමේ කුත්‍යයක් කතා කරලා නැහැ. දුක් විඳීම නෙමෙයි කියන්නේ දුක කියන්නේ. හොඳට තේරුම් ගන්න. දුක් විඳීම නෙමෙයි දුක. දැන් අපට දුක් විඳීමක් නැතුව දුක කියන කාරණාව කතා කරන්න බැරිලා. දුක කියන එකේ අර්ථය බලන්න. දුක් විඳීම කියනකොට ලැබීමක් නේ. අපි ලැබීමක් කියන කතාව ගන්න දුක කියන එකේ ඒ කියන්නේ ඒකට දෙන්නේ ඇයි අර්ථය අර්ථානිත භාවය තමයි පිහිටීමක් නොවන එක දුක කියන කාරණා විග්‍රහ කරනකොට අර්ථානිත භාවය එන්නේ පිහිටීමක් නොවනකොට නොවීම කියන කෘත්‍යය කෘත්‍යය එක දැන් ඔබ සාමාන්‍ය ලෝකේ ඉදි බලන්නකො දුක් විඳීමක් එනකොට ඒක යෙදීමේ කෘත්‍ය මොකද්ද නොපිහිටන්න ඕන කියන කාරණාව එතකොට එහෙනම් දුක කියන කාරණාවේ අර්ථානිත භාවය එන්නේ නොපිහිටීම කියන ඉස්මතු වීම. දුක කියන කාරණා අර්ථානිත භාවය.
එතකොට මේ දුක කියන කාරණා විග්‍රහ කරලා පෙන්නනවා මොකද්ද සංවිතනික 40 සූත්‍රේ මට සූත්‍ර නම් මතක නැහැ. ඒකේ පෙන්නනවා අනිත්‍ය ධම්මං කය ධම්මං වය ධම්මං හැටියට තමයි ඒක විග්‍රහ කරන්නේ. සංඛාර දුක්ඛය හැටියට. අලුත් විශේෂණ පදයක් එක්ක දැම්මේ සංඛාර දුක්ඛයක අලුත් විශේෂණ පදයක් එක්ක දැම්මේ තවත් වූ දුකක විග්‍රහයක් කියනවා කියන එක නෙමෙයි. සංඛාර කියන සකස් වීම කියන දුක. සකස් වීම කියන දුක. සකස් වීම කියන කාරණාව ඒ නිර්වචනය දුන්නහම මේ විග්‍රහය දුක වෙන එකක් නෙමෙයි. එතකොට ඔන්න එහෙනම් දැන් මෙතන දුක් විඳීමක් ගැන කතා කරන්නේ නැහැ. ඔන්න පද මේ විත්‍ය සුප්පට විද්දා වෙන්නේ අනකොට ඉගෙන ගන්න හොඳට දුක් විඳීමක් ගැන කතා කරන්නේ නැහැ. එහෙනම් මෙතන මේ කතා කරන එකක්වත් අපි විදවන එකක් විදවන එකක කතාවක් නෙමෙයි. විත්‍ය සුප්පට විද්දා වෙන පද පිළිවෙල ඉගෙන ගන්න යද්දී දිට සුපටිද ඔක්කොම එකම මම කතා කරන්නේ. ඒ කියන්නේ මනසාන පෙක්කිට දිට සුපටි දාගන්න ඕනේ. එතකොට මේකේ පදපිලිවෙල මම පෙන්නවා මෙන්න මෙහෙමයි තියෙන්නේ. එතකොට මේකේ අර්ථා මේකේ මාතෘකාව පෙන්නවා පදපිලිවෙල පෙන්නවා. එතකොට දැන් මේක එහෙනම් මේ දිට සුපටි විද්දා වෙන්න මනසාන පෙක්කිට වෙන්න තෝරන්නේ. අන්න එහෙනම් මේකේ තියෙන විග්‍රහය හරි දුකයි. අන්න කල්පනා කරනවා හරි දුක් විඳීම කියන එක නෙමෙයි දුකයි. එහෙනම් එතනදී විදීමේ විග්‍රහයක් එන්න ඉඩක් නැහැ. මේ තියෙන කාරණා. මනසින් කල්පනා කරන්නේ. මනසාන පෙක්කදනේ. මේකේ තියෙන දේ නිරවුල් කරන්නේ. දේශනාවේ තියෙන දේ. බුද්ධ වචනේ නිරවුල් කරන්නේ. අන්න එහෙනම් මෙතන දුක කියන කාරණාවක විදීමක් විග්‍රහ කළා නැහැ. ඉපදීමද දුකකි. ලෙඩවීමද දුකකි. ඔය කියන්නේ මොකද මතක් වෙන්නේ? ඕනේ ඇත්තනේ. අපට එක ලැබෙන එක දුකක් නෙන්න නේද? ඒ මොකද්ද? දුක් විඳවීම. ඒ මොකද්ද? ලෝකේ ලැබෙන විග්‍රහය. මොකද්ද මාතෘකාව? ඊතර වීමේ දැක්ම. ලැබුණේ මොකද්ද? ලෝකේ තියෙන විග්‍රහය. මාතෘකාව රත්තරන් ඇතුලේ අසුචි. ඒ වගේ වැඩක්ද? මාතෘකාව රත්තරන් මේ කියන්නේ මේ පෙට්ටියේ ලේබල් කරලා තියෙන රත්තරන් මැණික් කියලා තියෙන්නේ ඇතුලේ තියෙන අසුචි. මේ වගේ වැඩක් නේද කොට? ඈ? ඉපදීමද දුකකි. ලෙඩවීම ජරාවද දුකකි. මරණයද දුකකි. ශෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසද දුකකි. බලන්න එතන ශෝකය පරිදේවේ දුක්ඛය. එතන දුක්ඛ වෙන විග්‍රහ කරනවා. ශෝකය පරිදේවේ දුක්ඛය දොමනස්ස උපායාසයද දුකකි. අප්‍රියං හා එකතු වීමද දුකකි. දැන් ඕක කතා කරනකොට හොඳට බලන්න මේ කතා කරන්නේ මාතෘකා කරපු දෙයට අනුවයි. මේ කතා කරන්නේ විඳවීමක් නෙමෙයි. ඔබට කරන්න දෙයක් නැහැ මතක් වුණා කියලා. ඒ අඥානකම මෝඩකම නැමෙන්නේ නැතිකම ශ්‍රද්ධාව නැතිකම බුද්ධ වචනේක වැදගත්කම එන්නේ නැතිකම. හොඳට තේරුම් ගන්න. ශ්‍රද්ධාව නැහැ බුද්ධ වචනේ වැදගත්කම එන්නේ නැහැ. ආ ශ්‍රද්ධා අංශු මාත්‍රයක් එන්නේ නැහැ. මේකේ දිට්ඨ්‍යාසුප්පටි විද්ධා වෙන්න ඕන විදිහට තියෙන දෙයක් ඉගෙන ගන්නවා කියන කාරණාව වැදගත්කමක් එක්ක එන්නේ නැහැ කියන්නේ අපේ දේ එනවා කියලා කියන්නේ ඉගෙන ගන්න කාරණාව වැදගත් දෙයක් නෙමෙයි. සද්ධාව නැ, අංශු මාත්‍රයක් නැ, නැමියාවක් නැ, බුද්ධ කෘත්‍ය දන්නේ නැ, ධර්ම වැදගත්කම නැ. මතක් වෙනවා. ඔවුනේ අප්‍රියන් වින්ුණා අපට දුක අපි දුක් විඳිනවනේ එන්න. නැද්ද? ඒවනේ දෙන්නේ. ඔව්වා ඉන්නේ. මාතුකාව අමතක වුණා, සුතේ අමතක වුණා, අහමුදේ අමතක වුණා, කියන පරියය අමතක වුණා, පදවැන්න ටික අමතක වුණා. මොකද්ද වෙලා තියෙන්නේ? මේ වෙලා තියෙන්නේ සද්ධම්මා දිමාන මිච්ඡා දිට්ඨික බවට පත් වෙන එක. මේක තියෙන එක නෙමෙයි ඉගෙන ගන්න. තියෙන කාරණා ඉගෙන ගන්න. අප්‍රියන්නා එකතු වීම දුක. දුක. අප්‍රියන්නා එකතු වීම දුක. දැන් අර්ථ හොයන්න යන්න එපා. අර්ථ හොයන්න යනවා නෙමෙයි ලෝකෙට ගලපන්න යන්නේ. අර්ථ හොයන්න යනවා නෙමෙයි කරන්නේ ලෝකෙට ගලපන්න යනවා. ලෝකයේ සිදුවන සිදුවීමත් අහුල් කරන්න. අර්ථ හොයන්න යනවා නෙමෙයි කරන්නේ මොකද්ද? ලෝකයට ගලපන්න යනවා. ලෝකයේ සිදුවන සිදුවීමත් අහුල් කරන්න. මොකද්ද මේ මාතෘකාව? මොකද්ද මේ ආර සත්‍ය දැක්ම කියන්නේ? ඊතරවන දැක්ම. මොකද්ද කරන්නේ? ලෝකයේ සිදුවන සිදුවීමත් අහුල් කරනවා. ඇයි මෙච්චර බුදුරජාන් වහන්සේට අසාධාරණයක් කරන්නේ? මානය, දැඩිකම, අකීකරුකම,
විචක්ෂණ නැතිකම. අර හෝ ගාලා එනවා. කියන දේ ඉගෙන ගන්නෙ නෑ. අර්ථය හොයනවා නෙමෙයි ලෝකෙට ගලපනවා. යම් පිච්ච යමක් කැමැතිද ඒ දෙනු ලැබීම දුකයි. හකුලුවලා කියනවනම් සංකිට්ඨේන පංචපාදානස්කන්ධාපි දුක. හකුලුවලා කියනවනම් පංචපාදානස්කන්ධයෝද දුකකි. හකුලුවා කියනවනම් ඒ කියන්නේ හකුලුවලානේ කියන්නේ. හකුලුවලා. හකුලුවලා කියනවා කියනකොට හොඳට තේරුම් ගන්න. හකුලුවලා කියනවා කියනකොට අහපව් ගන්න එපා. ජාති දුකත් පංචපාස්කන්ධයක් තමයි. මරණ දුකත් පංචපාස්කන්ධයක් තමයි. දැන් ඒතර හකුලුවලා කියන එකයි මේක අතර අවශ්‍යතාවය යන්නේ. හකුලුවලා කියනවා කියනකොට ඒකේ කියලා දෙනවා ඒ යෙදීම. සක්කායනේ පංචපාස්කන්ධ කියන්නේ සුඛියත්තේ. සක්කායනේ පංචපාස්කන්ධ කියන්නේ සුඛියත්තේ. සුඛියත්තේම දුකක් කියන එක. ඒක සුඛියත්වයේ කියන කාරණාවක් හැටියට ඥානයක් කියදලා තියෙන්නට ඕනේ. නැතෝ කතා කරන්න බෑනේ. නැත්තම් මේ අරව විග්‍රහ නොකර හිටියනම් ඉවරනේ වැඩි. ඒවා විග්‍රහ කරන්නේ ඒ කාරණාව එක්ක. මෙන්න මේකට කියනවා දුක කියලා. දැන් අපි ඒකේ විස්තරය බලමු. මං තාමර විග්‍රහ කරමු. ඒකේ තියෙන ටික විතරනේ. ඒකේ තියෙන ටික විතරක් පැහැදිලි කරා. තියෙන ටික විතරයි. මොකද දන්නේ නැහැ. කිව්ව දේ ඉගෙන ගත්තේ. මොකද දන්නේ නැහැ. කිව්ව දේ ඉගෙන ගත්තා. ditesuppat widdawenne. ගලපන්න හේවන්නේ නැහැ. දැන් ඔය අද අහන්න හුරුල තියෙනවානේ මෙහෙම. එහෙනම් බලන්න කොච්චර මේ බුද්ධ ශාසනයේ පහත් නිඳිත කරලාද කියන්නේ. දැන් බලන්න ඔයාලට ලෙඩ වෙන එක දුකක් නෙමෙයිද? ඈ දුකක් නෝක බුදුරණවහන්සේ පෙන්නවානේ. ඔන්නෝකයි ඇත්ත කියන්නේ. දැන් බලන්න ඔයා වයසන එක දුකක් නෙමෙයිද? ඔක බුදුරණවහන්සේ ආර්ය සත්‍ය එක පෙන්නවානේ. ඈ දැන් බලන්න මරණයට පත් වෙනවා කියන එක දුකක් නෙමෙයිද? ඔක බුදුරණවහන්සේ පෙන්නවා ආර්ය සත්‍යය. දැන් බලන්න ප්‍රියංගෙ වෙන් වෙන එක දුකක් නේ. ඔක තමයි බුදුරණවහන්සේ පෙන්න්නේ. අප්‍රියන්නා වෙන් වෙන එක දුකක් නේ. දැන් මේ තහවුරු කරන්න කියනවා. දැන් බෝධිසත්වත් ඔක දැනගත්තානේ. දන්නේ නැද්ද? අර බෝධිසත්ව ගිහි ගත හැරියයි. ලෙඩ වෙන එක මැරෙන එක වයසට යන එක මෙන්න මේකේ නිදහස වෙන්න මේක මහ පීඩාවක් දුකක් කියන එකත් එක්ක. දැන් ඒතර ඊතරවන දැක්මත් ලෝකේ සිදුවෙන විදිහත් ලෝකේ සිදුවෙන විදිහ මේ විග්‍රහ කරන්නේ ආර්ය සත්‍ය නෝනේ ඊතරවන දැක්ම. මෙහෙමයි ලෝකෙට කියලා දෙන්නේ බුදුරන් වහන්සේව හිලව් කරගන්න එපා. අහලා බලන්නකො මේ වෙනාගමක කෙනෙක්ගෙන් ගිහිල්ලා ලෙඩ වුණාම වාට දුකද්ද දැන් සැපද තියෙන්නේ? වාට දුක් විඳීමද දැන් සැප විඳීමද? අහන්න තුනත් ඒකමයි. දුකක් කියන කාරණාවට නෙමෙයි දුක් විඳීමද සැප විඳීමද හරියට අහනවනේ. අනේ මේ විඳීම නම් බුදුම දුකක්. කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. දුක් විඳීමක් ගැන ඒක හරියි. ඕක තමයි දුක් විඳීම කියන්නේ. සංසාරය කියන්නේ ඕක තමයි. ඉතින් ඕකෙන් නිදහස් වෙන්නට ඕනේ. ඒ නිසා ජීවිතය ගැන හිතන්නට ඕනේ. ඔහොම කියලා දෙන්න. ප්‍රශ්නයක් නැහැ. ඇත්තක් නේ කියලා දෙන්න අපට තේරෙන විදිහට. බුදුරයන් වහන්සේ ආර්ය සත්‍ය විග්‍රහයේදී මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඕක දුකක් මිහිමයි මිහිමයි කියලා. ඉතින් ওই නිසා ඕක අවබෝධ කරගන්නට ඕනේ. ඔය අවබෝධ කර ඔය ඔය ඕක ඕකෙන් ඈතර වෙන්න තමයි කියලා දෙන්නේ. ඕකෙන් ඈතර වෙන්න තමයි කියලා දෙන එකේ නෙමෙයි මේක ඈතර වීමේ දැක්මටයි මේක පෙන්වන්නේ. ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? ඈතර වීමේ දැක්මටයි කියන්නේ. ඕකෙන් ඈතර වෙන්න කියන එක නෙමෙයි. ඒක ඒකයි මේක මේ කෙනෙකුට කියලා දීමේදී දහම විනාශ නොකර කියලා දෙන්න පුළුවන් හැකියාවක් ඒ කෙනාගේ ස්වභාවයක තියෙන්න ඕනේ. දැන් අනපිල්ල කතාවක් කරනවනේ. අනපිල්ල කතාව දාන කතා, සීල කතා, සග්ග කතා, කම්මනං ආදීනවන් එක්කම්මං ආනි සංසංග, ඕකාරං සංකිරේ සංග ඔය ටික පැහැදිලි කරනවනේ. ඉතින් ඔය ටික පැහැදිලි කරනකොට කාමනං ආදීනවන් කියනටද විග්‍රහ කරලා දෙන්න පුළුවන්. ඕකට ආර්ය සත්‍ය ගාව ගන්න එපා. ඔකර බුදුරුන්ට ආවේන එක සාමුක්ඛන්සික දේශනාව ගාව ගන්න එපා. ඔය හානිය කරන්න එපා. හොඳද? කතමාජ භික්කවේ ජාති මහණෙනි මොකද්ද මේ ඉපදීම කියලා කියන්නේ? දැන් බුදුරණවහන්සේ විග්‍රහ කරා ආර්ය සත්‍ය ඥාණය ඊතර වීමේ දැක්ම විග්‍රහ කරගෙන යනකොට දුක්ඛේ ඥානීය විග්‍රහ කරා යථාර්ථ වශයෙන් ඊතර වන විදියට දකින විදියක් සමුදේ නිරෝධී මාර්ගය
ඒ විදිහට විග්‍රහ කරා. දැන් දුක විග්‍රහ කරනකොට ඉපදීම කියන එක දුකක් කියලා විග්‍රහ කරා. එතකොට ඉපදීම දුකක් කියන විග්‍රහය ඇති වෙන්නේ මොකක් එක්කද? ඒකට උඩින් ලොකු උදාරක් යන දෙයක් නැහැ. ආර්ය සත්‍ය දැක්ම කියන කාරණාව මාතෘකාවට ඊට පස්සේ මාතෘකා හතරක් තියෙනවා. ඒ තමයි දුක කියන කාරණාව යථාර්ථ වශයෙන් ඊතරව නිදියට දකිනවා. දැන් මේ විග්‍රහ කරන්නේ ඒ මාතෘකාව යටතේ මොකද්ද? දුක කියන විග්‍රහය යථාර්ථ වශයෙන් දකින විදිහ, ඊතරවන විදියට දකින විදිහ. එතකොට ඒකෙදි විග්‍රහ කරනවා මොකද්ද? ඉපදීම කියන දුක, විඳවීම නෙමෙයි ඉපදීම කියන දුක. දැන් ඉපදීම අහලා බලන්නකො, ඉපදීම හිම දුක්ක්ද කියලා. ආභාසර බ්‍රහ්ම ලෝකේ, ආභාසර බ්‍රහ්ම ලෝකේ දුකක් කොහෙද? සැපමයි තියෙන්නේ. ඉතින් ඉපදීම දුකක් කියලා නෑ. ඔය හොඳට සල්ලි භාගේ තියෙන කට්ටියන්න අහලා බලන්න, ඉපදීම දුක නෑ නෑ. ඉපදිච්ච කොච්චර ජොලිද, කොච්චර සතුටද, මේ හොඳට කාලා බලන්න තියෙන්නේ. කොහෙද දුක? හොඳට හිතලා බලන්න. ඒ නිසා මේ ධර්මයේ හැල්ලු කරන්න නෑතු. මේ පෙන්වන්නේ මොකද්ද? ඉපදීම කියන කාරණාව, ඉපදීම කියන කාරණාව දුක් විඳීම නැතුව, දුකක් කියන කාරණාව විග්‍රහ කරනවා දුක්ඛ ආර්ය සත්‍ය යථාර්ථ වශයෙන් ඊතර වන විදිහට දකින විදිහේ විග්‍රහයද? විකසුප්පට විද්දා වෙන්න කියලා දෙන්නේ ඈ. ඒකේ જાතිය ඉපදීම කියන කාරණාව. එතකොට පජානාති වීමේදී ඊතර වන විදිහට දැක්ම, දුක කියන කාරණාවේ පිහිටන් නැති වෙන විදිය විග්‍රහය, අන්න ಜಾතිය පිහිටන් නැති වෙන විදිය විග්‍රහයේදී පිහිටීමක් නොවන විදිය විග්‍රහය, ಜಾතිය විග්‍රහ කරන, ඉපදීම විග්‍රහ කරන කාරණාවේ පැහැදිලි කිරීම. යා තේසං තේසං සත්තානං තම්මේ තම්මේ සත්තනිකායේ ಜಾති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බත්ති කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ಜಾති. ඔන්න විග්‍රහ කරන මොකද්ද? යම් ඒ ඒ සත්වයන්ගේ තම්මි තම්ම සත්ව නිකාය, ඒ වගේම තමයි ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකාය. ඒ කියන්නේ ඒ ඒ දැන් සත්වයෝ කියන කාරණාවක් කතා කරනවා. ඒ වගේම ඒ ඒකටම ආවේනික වූ නිකාය කියන්නේ කොටසටම. එතකොට ඒ සත්වත්වයේ දැන් ওই සත්වත්වයක් නේ. එතකොට එතකොට ඒ සත්වත්වයේම තහවුරු කර ඒකම තමයි ඉස්මතු කරන්නේ. ඒ සත්වයන්ගේ ඒ සත්වත්ව භාවයේ ජාති ඉපදීමක්, සංජාති විශේෂයෙන් ඉපදීම, ඔක්ඛන්ති බැස ගැනීම, ඊළඟට අබිනිබ්බත්ති විශේෂයෙන් බැස ගැනීම, කන්දානම් පහතු භාවෝ. මෙතන පංචඋපාස්කන්ධ පහතු භාවෝ කියන්නේ නැහැ. පංචඋපාස්කන්ධ පහතු භාවෝ කියන්න බෑ එතන. එකයි කන්දානම් පහතු, ස්කන්ධයන්ගේ පහළ වීම. ආයතනානම් පටිලාභ, ආයතනයන්ගේ පටිලාභය පහළ වීම. මේකට කියනවා මහණෙනි ඉපදීමයි කියලා. බලමු දැන් මේ විග්‍රහය මාතුකා. දැන් ඊතරවන දැක්ම, ඒකේ දුක කියන කාරණා ඊතරවන විදිහට දැක්ම, දුක කියන එකේ ಜಾතිය කියන එක දුක නොපිහිටන විදිහට කාරණා, ඒකේ ಜಾතිය කියන එක විග්‍රහ කරනවා. යම් මේ සත්‍යයන්ගේ ඒ ඒ සත්‍යයන්ගේ සත්තනිකායේ ඉපදීමක්. ඉපදීමක් මොකද්ද? ඉපදීමක් මම ඔබට ප්‍රශ්න කර කර අහලා තියෙනවා නිතරම. මෙතන ඉපදීමන්නේ කියන්නේ, හරි දැන් ඉපදීම කියන එකේ විග්‍රහය මොකද්ද? හරි දැන් ඉපදීම කියන එකේ විග්‍රහය මොකද්ද? මේ දැන් ඔක්කොම ක්‍රියාවක්. මේ දැන් ඔක්කොම ක්‍රියාවක්. අපි දාගන්නේ මොකද්ද? ඉපදීම කියන කාරණාවද ඉපදිච්ච අය ගැනද කතා කරන්නේ? ලෝකේට අපි විග්‍රහ කරන්නේ මේ අම්මෝ ඉපදීම දුකක් කියලා. කට්ටිය ඉපදීම සැප කොච්චි යන්න පුළුවන්. දුක් විඳීමක් සැප විඳීමක් කියන එකත් එක්කනේ තියෙන්නේ. හරි දැන් මෙතන එහෙම එකක් නෙමෙයිනේ කියන්නේ. ඉපදීම, අන්න ඉපදීම දුක. අර්ථ විශ්ලේෂණය කියන කාරණා අපි පස්සේ බලමු. යථාභූත ඥානය කියන කාරණාවේ කරමි හේවත්. නමුත් මේකෙදි මේ තියෙන කාරණාව ඉපදීම, ඉපදිච්ච කෙනා ගැන හිම කතාවක් නෙමෙයි ඈ. ඉපදීම, ඉපදීම කියන එක. ඊළඟට විශේෂයෙන් ඉපදීම කියන එක. ඊළඟට බැස ගැනීම කියන එක. විශේෂයෙන් බැස ගැනීමක් කියන එක. ඊළඟට ස්කන්ධ. ස්කන්ධ පහළ වීම. ස්කන්ධ ගැන නෙමෙයි කියන්නේ. මෙතන ස්කන්ධ ගැන නෙමෙයි කියන්නේ. මේ ඔක්කොම මොනවද මේ?
මේ 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 ඔක්කොම පෙන්වන්නේ පහළවීම කියලා නිර්වචනයත් එක්කනේ. කියන්නේ ඉපදීම කියන නිර්වචනයත් එක්කනේ. දැන් මේ ಜಾති කියන වචනේ උහුම තියනවා වටිසමුප්පාදයේ විග්‍රහ කරන්න. එද කිං ජාතකෝ කිං පබ්බෝ කුමක් ඉපදීමෙන්ද? එහෙමනේ අහන්නේ. ಜಾතිය කුමක් ඉපදීමෙන්ද? ಜಾති කිං ජාතිකෝ? ಜಾතිය කිමක් ඉපදීමෙන්ද? ඉපදීම කුමක් ඉපදීමෙන්ද? එතකොට කෘත්‍ය අපෙන්නන්නේ නේ. ඉපදීම කුමක් ඉපදීම? එතකොට මේ මේ කෘත්‍ය මේ පෙන්වන්නේ. ඒ කියන්නේ යම් පහළ වීම කියන කාරණා නැත්නම් ඉපදීම කියන කාරණාවේ කෘත්‍ය. දැන් ඔහොම කියනකොටම තේරෙනවනේ මේකේ මේ කියලා දෙන කාරණාව කොච්චර හිතන දේවල් තියෙද කියලානේ. ඉපදීම විශේෂයෙන් ඉපදීම බැහැ ගැනීම විශේෂයෙන් බැහැ ගැනීම. ඊළඟට ස්කන්ධ. ස්කන්ධ කියන්නේ මොකද්ද? අතීත අනාගත වර්තමාන අධ්‍යාත්ම බාහිර හීන පරිවිත ගොරෝසු හීන පරිවිත දුරලං ගොරෝසු සියුම් කියන මෙන්න මේ කාරණා එක රූප වේදනා සංඥා සංකාර. ඒකෝට මෙතන රූප උපාදාන ස්කන්ධ ආදී උපාදාන ස්කන්ධ නෙමෙයි කන්ද උපාදාන ස්කන්ධ නෙමෙයි කන්ද. අන්න කොටස් නැත්නම් මේ ස්කන්ධයක්. ස්කන්ධයන් නෙමෙයි කතා කරන්නේ. ස්කන්ධයන් කතා කරන්න බෑ ස්කන්ධයන් පහළ වීම. ස්කන්ධයන් කියන කතාවේ කෘත්‍ය පහළ වීම. සක්කාය නිර්වචනය නෙමෙයි මේ ස්කන්ධයන් කියන කතාවේ කෘත්‍ය පහළ වීම. දැන් අපි ඔක ගොඩාක් පැහැදිලි කරලා පෙන්නුවා මේ ඔය ස්කන්ධ කියන විග්‍රහය පැහැදිලි කරලා පෙන්නන්නෙම ධර්ම න්‍යායක් එක්කනේ දැක්මක් එක්ක. හරි දැන් අපි අර්ථ විශ්ලේෂණය පස්සෙන් හරි දැන් කන්දානම් පහතු භාව. ආයතන ගැන කියන්නේ. අද ගොඩාක් කතා කරන උරුලද දෙනවා මේ ජාතිය කියන එකට ආයතන කියනවා කියලා. නෑ නෑ. පංච උපාස්කන්ධ කියන්නෙත් නෑ ජාතිය විග්‍රහ කරද්දී. ආයතන කියන්නෙත් නෑ. ස්කන්ධ කියන්නෙත් නෑ ජාතිය විග්‍රහ කරද්දී. ස්කන්ධ පහළවීම ආයතන ප්‍රතිලාභය ආයතන ලැබීම කෘත්‍යයක් කියන්නේ මොකද්ද කියන්නේ කෘත්‍යයක් ආයතන කරන නෙමෙයි කියන්නේ හොඳට තේරුම් ගන්න ආයතන ගැන නෙමෙයි කියන්නේ දැන් පටිසමුපාදයේ අර 12 විග්‍රහ කරන මන්ත්‍රයේ එක ගන්නකොට ආයතන වෙනම තියෙනවා ಜಾති වෙනම තියෙනවා හරි ඉතින් ආයතන වලට ಜಾති කියලා නැහැ කොහොමද බුදුරණෝ හන්සේ ආයතන පටිලාභය ජාතිය. තේරුණාද? ආයතන පටිලාභය. ආයතන ලැබීම. ඔන්න දැන් ජාතිය කියන විග්‍රහය. මේකට කියනම හරිනේ ජාතිය. දැන් ඔය ටික ඔය විදිහට මේක තියෙන විදිහට ඉගෙන ගත්තාම ඔබට මොකද එන්නේ? මොකද්ද එහෙනම් ඔය කියලා තියෙන්නේ? ඔය කියලා තියෙන්නේ මොකද්ද? සද්ධාවක් යම් මට්ටමකට ගැඹුරු දහමක් එක්ක යමු වෙන විචක්ෂණශීලී බවින් යුක්ත නිහතමානී කීකර බවින් යුක්ත කෙනාට ඕක ඇහෙනකොට ඒක ඉගෙන ගන්නකොට මේක ඉගෙන ගන්නකොට මොකක්ද මේක කියලා තියෙන්නේ ඔය ප්‍රශ්නේ එනවද නැද්ද ඔන්න ඔය ප්‍රශ්නේ එනවා හරියට ඉගෙන ගත්තේ නැත්තම් ඔවුනේ දෙගොන විග්‍රහ කරනවා ආවුනේ ඉපදීම දුකන්නේ ඕනේ දැන් අර වගේ ඉපදීම මේ වගේ ඉපදීම පෙරේත ලෝකවල ඉපදීම අර වගේ ඉපදීම ආය පටිසම් ඊළඟට මේ මේ ස්කන්ධ ලැබෙනවා මේ ජීවත් වෙන්නේ කොහොනි මේ ආයතන ලැබිලා මේ මේ දැන් ඕ දැන් හිතන්න එකක් තියෙනවද දැන් යෝනි සමානසිකාරයක් උපදින එකක් තියෙනවද නෑ ඇයි මේකේ තියෙන එක ඉගෙන ගත්තනේ අපට ඕනක ඉගෙන ගත්තා අන්න මිච්ඡාදිට්ඨික වෙන හැටි තේර සූත්‍රය සහ සද්ද මධිමාන සූත්‍රය පැහැදිලි කරනවා ඒ මිච්ඡාදිට්ඨික ආත්‍යය විපරිත දර්ශන මොකෙන්ද විපරිත දර්ශන වුනේ අවාසනාව කියන්නේ ධර්මයෙන් වෙච්ච එකනේ බුද්ධ වචනකින් වෙච්ච එකනේ මොනවා නම් වෙන්න දෙයලට ඔන්න ජාතිය අපි ditthasuppatti ඉගෙන ගන්න ඉස්සලා ඔන්න ජාතිය